මේ ඉන්නේ මලී. එයා ඉගෙන ගන්න හරිම දක්ෂයි. සිංහල ඉංග්‍රීසි ඕන පොතක් එයා කියෙව්වා. මේ දැන් ඕගොල්ලෝ දැනගන්න යන්නේ මලී තමන්ගේ ගමේ පරිසරයේ බේරගත කතාවයි. මලී ජීවත් වුණ ගම හරිම ලස්සනයි. ගමේ ජීවත් වුණ අය ගම පිරිසිදුටත් ලස්සනට තියාගන්න උනන්දු වුණා. මේ මලී ඉගෙනගත්ත පාසල. පාසල අසලින් ගඟක් ගලාගෙන ගියා. මලී පාසලට ගිය පාරයිනේ අක්කර 50ක විතර ලොකු පොල්වත්තක් තිබුණා. දවසක් මලී ඉස්කෝලේ යනකොට දැක්කා මේ පොල්වත්ත වෙන්දේසිය දානවා කියලා බැනර් එල්ලලා තියෙනවා. මේ ඉඩම බොහොම ඉක්මනට විකුණුණා. ඉඩමේ කොටස් ගත්ත අය පොල්ගස් ගලවලා දැම්මා. පොල්ගස් සේරම ගලවලා තාප්පවලින් වටවෙච්ච ලස්සන ගෙවල් ගොඩාක් පොල්වත්ත ඇති වුණා. පොල්වත්ත මැද්දෙන් පාරකුත් හැදුණා. මලී මේ සිදුවීම් බලබල පාසලට ගියා. මේ ගෙවල්වල පදිංචි වෙච්ච අය ලස්සන ලස්සන කාර්වලින් නගරයට ගියා. දවසක් මලී පාසල් යනකොට පොල්වත්ත අයිනේ කුණු දාපු සිරිසිරි මල්ලක් දාලා. බල්ලෙක් ඒක ඉරාගෙන කන්න හදනවා. කුණු ගඳකුත් එතනින් එනවා. මේක කොහෙන්ද මෙතෙන්ට? මලී කල්පනා කළා. ඊළඟ දවසේ කුණු මලු ගොඩයි. බල්ලුත් වැඩි වෙලා. මේකට මොන හරි කරන්න ඕනේ. කොහෙන්ද මේවා මෙතෙන්ට එන්නේ? මලී කල්පනා කරා. පහුවදා උදේ කුණු දාන තැනට ඇවිල්ලා හැංගිලා බලා හිටු මලී දැක්කා කාර් එකක ආපු මහත්තයෙක් කුණු ගලට කුණු මල්ලක් දාලා යනවා. පාසලේදී මලී යාළුවොත් එක්ක කතා කළා. අපි මේ කුණු දාන එක නවත්තමු. ඒ කට්ටිය සැලැස්මක් හැදුවා. පහුවදා උදේ මලී කුණු ගොඩ ළඟ හැංගිලා හිටියා. කාර් එකක ආව මහත්තයෙක් ඒක නවත්තලා කුණු මල්ලක් අරන් දාන්න හදනකොටම මලී එළියට ඇවිල්ලා මහත්තයා උතන කුණු දාන්න එපා කියලා කිව්වා. වාහනෙන් බැහැලා නෝනගෙන "What is this silly girl telling?" කියලා මහත්තයාගෙන් ඉංග්‍රීසියෙන් ඇහුවා. එයා හිතුවේ මලීට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ කියලා. මලිත් නිකන් හිටියේ නැහැ. "Madam, I asked this gentleman not to put garbage here." නෝනා පුදුම වුණා. එයා හිතුවේ නැහැ මලීට ඉංග්‍රීසි පුළුවන් කියලා. "මම මෙතන කුණු දැම්මොත් ඔයා මට මොනව කරන්නද?" මහත්තයා මලීගෙන් ඇහුවා. එතකොට මලී සංඥාවක් කළා. මලීගේ යාළුවෝ ගොඩාක් ඇවිල්ලා පාරේ බිම වාඩි වුණා. පොල්ලත මැද පාර දිගේ ආපු වාහන වලට යන්න විදිහක් නැහැ. වාහන පෝලිමයි. මලී මහත්තයාට කතා කරා. "මහත්තයා, අපි අපේ ගමට ආදරෙයි. ඒක ලස්සනටත් පිරිසිදුරත් තියාගන්න අපි කැමතියි. මහත්තයලා මහත්තයලා ගෙවල් ලස්සනට තියාගෙන අපේ ගම අපිරිසිදු කරන එක වැරදීනේ. ඔය කුණු ගේ පිටිපස්සේ වල්ලන්න පුළුවන් නේද? නැත්තම් උදේට අවුවිලාලා ගියා නම් හැන්දෑවට වෙලා පුච්චන්න පුළුවන් නේ. එහෙමත් නැත්තම් කොම්පෝස් බැරල් එකක් ගෙනල්ලා ඒකට දැම්මොත් පොර හදාගන්නත් පුළුවන් නේද?" කියලා මලී ඇහැව්වා. මහත්තයා සාවධානව අහගෙන හිටියා. "මේ ළමයා කියන්නේ මෙතන මීට පස්සේ කුණු දාන්න හොඳ නෑ. මම මේක නගර කුණු දාන තැනට ගිහින් දාන්න" කියලා මහත්තයා කිව්වා. මලී ආයෙත් සංඥාවක් කළා. බිම් වාඩිලා හිටිය ආලෝ ටික පාරෙන් නැගිටලා අයින් වුණා. මේ සිද්ධිය ආරංචි වෙලා ගමේ වැඩිහිටියොත් මෙතෙන්ට ඇවිල්ලා හිටිය එක වැඩිහිටියෙක් කිව්වා, "මේ දරුව ලොකු වැඩක් කළේ. ගම අපිරිසිදු කරන අයට හොඳ පාඩමක් ඉගැන්නුවා" කියලා එයා කිව්වා. තව වැඩිහිටියෙක් උදැල්ලක් ගෙනලා වලක් කපලා ඒ කුණු ටික සේරම දාලා වහලා දැම්මා. "මම මගේ යාළුවොත් එක්ක ගමට යහපතක් වෙන වැඩක් කළා නේද" කියලා සතුටුණු මලී පාසලට යන්න පිටත් වුණා.